ඔබanse සඳහන් කරන ආකාරයෙන් මෙච්චර මේ හදිසි අස්තියක් තියෙනවනම් අධිකරණය වෙන්නට පුළුවන් එහෙම නැත්නම් නීතිපති වෙන්නට පුළුවන් නීති පාර්ලිමේන්තුවේ වෙන්න පුළුවන් ඒ නම්කම් එළියට එන්නේ නැහැ කොහෙන්වත් හැමතරම දැන් අපි දැක්ක ඔය දැන් ඊදිනේ මාධ්‍ය ආවරණ ගොඩක් තිබුණා කවුරුත් මේ නම්කම් කියන්නේ නැහැ ඇයි මේ නම්කම් කියන්නේ නැත්තේ නැහැ එතන කියන්නේ නැත්තේ ඒක කියන්න බැරි මොකද වෙනම කණ්ඩ දැන් උදාහරණයක් විදියට මම කියුවේ භික්ෂු වෙස්යෙන් ඉන්නවා සිවුරු දාගනිපු පාස්ටර්ලා ඉතින් නම් කියුව ගමන් දැන් මේ තියෙන දැන් ඒකනේ වැඩි අදාළ කාරණාව ගැන නෙවෙයිනේ හොයන්නේ මෙන්න මට අපහාසයක් කළා කියලා ඔන ගහන්න පටන් ගන්න මොකද ඒගොල්ලෝ හරිම සංවිධානාත්මකයිනේ භික්ෂු වෙස්යෙන් ඉන්නකොට දැන් ඒව නම් හැටරත් අපිට කියන්න පුළුවන් නමුත් කියලා තවත් උන්ට මේ අදාළ ප්‍රචාරයක් දීම නෙවෙයි කල යුත්තේ අපි දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේක අපි පැමිණිල්ලක් කළා තියෙනවා අපිට එතෙන්දී අපිට කරුණු කියන්න පුළුවන් මොකද අපි ප්‍රසිද්ධ මාධ්‍යයේ පුජ්‍යලයන්ගේ නම් කිව්වහම ඇති වෙන හානිය වෙන එකක් මොකද සමහරවිට පන්සලට දාන කියන ගමන් මේ ජනම්ගේ මිරිකල් ඩූම් එකට යනවා බෙහෙත් ගන්න පන්සලට දානෙත් කියනది ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ ඊට වඩා එහාට ගියමගේ නඩුකාරවරු ඉන්න එක ඉන්නේ ඒගොල්ලෝ වෙනම මේ පොඩි රංචු ඉන්නේ ඒක එක නමක් එකක් කියන්න බැරි දැන් ඔය ආගමික පනත අපි සම්මත කරගන්න උත්සාහ කරනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ උදුවේ මොන තරම් ඒක පුංචි වතිකානුවක් වගේ නට නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ මොන පනතක්ද කියන්නේ මේ අවුරුදු නිදහසෙන් පස්සේ සිංහල බෞද්ධයගේ ආරක්ෂාව වෙන එක පනතක් සම්මත කරන්න දුන්නද ඔය නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් මුදවිය නෑ ඒක තනිකර මාෆියාවක් අපට අපි 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 වෙත පවරලා තියෙන නඩු තමයි හිතන්න බලාපොරොත්තු වෙන ඇත්තටම මේ වෙනම අරගලයක් කරන්න ඕන මේක වෙනස් කරන්න හෙන ගහන මේ දේවල් සමහරවිට කරන්නේ නීතියෙන් කියලා නීතිය උත්තරීතරය කියලා කිව්වට හරි ඉතින් ඒ නිසා ඒ කියන්නේ එක දැන් උදාහරණයක් විදියට දැන් ඔබතුමා ප්‍රශ්න උත්තරයක් දැන් ක්‍රිකට් අසල ගත්තොත් මේක වෙනම දැන් කොහොමද ජෙරම් කියන්නේ 8 වෙනි ඕවරේ 2 වෙනි පන්දුවට අනිවාර්යෙන් ඉන්ජර්ඩ් වෙනවා එහෙම නැත්නම් විකට් කොල්ල යනවා මේ දෙවියන්ගේ කද නෑ මේක මාෆියාවක් ක්‍රිකට් කල්ලි මට ඔය ක්‍රිකට් පිළිබඳව දන්න ඇත්තටම අපි අර්ජුන් හරතුංගල වගේ මහත්තුරුන්ට මේ හිස නමලා ආචාර කරන්න ඕන වෙරඳැන්වීම මොකක් නොයිද මේ මිනිස්සු කියපු දේවල් අද මහපොළේ ඔප්පු වෙනවා දැන් ක්‍රිකට් කියන්නේ තනිකර අර මොනවාද රෙස්ලිං වගේ අශ්වය දාලා දුවන අර අශ්වරේස් වගේ සූදුවක් නේ අත කතාව මේ 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 අහවල් එකේ අහවල් පන්දුව අහවල් ඕවරේ ලකුණු 18ක් ගහපන් කියලා මැසේජ් එක කරද්දී 18ක් ගහනවා ඒකට ඉතින් එහෙම තැනක මේක තියෙන්නේ හරි ඉතින් ජෙරම්ලත් මේ වගේ කොටස් තමයි දැන් ඔය පහුගේ කාලේ නම් කියවුණු ක්‍රීඩකේ ඉස්සරහට වෙලා පෙනී හිටි ඉතින් ක්‍රීඩකයෝ නළු නිළියෝ දේශපාලනඥයෝ ඔය ඇතම් දේශපාලනඥයන්ගේ නම් මම කිව්වා හරි ඉතින් ඒක හින්දා මේ රංචු මේ වැඩේ කරන්නේ මොකද මේක සංවිධිත වැඩපිළිවෙලා ඒ නිසා මේ ඒක හොයන එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩියුටි මොකද ඒ මිනිස්සුත් ඒ විශ්වාසයෙන් මෙතෙන්ට ගියාට සමහර රට බෙදලාට විරුද්ධ වෙන්න පුළුවන් හැබැයි මෙයා මේ ප්‍රධානයිනේ මේක ඒජන්ට්ලා ඒජන්ට්නේ දන්නේ තමන්ට පවර්බු ඩියුටි මොකද්ද කියලා ඒකට ප්‍රජාව වෙන වෙන විදික්‍රම වලින් මූ කරගන්න පුළුවන් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බාර දීලා තියෙන අපි ඒ දන්න තොරතුරු ඒ සියල්ලම අපිට ලබා දෙන්න පුළුවන් එතෙන් කෙනෙකුට තර්කයක් ගොන්න ගන්නට පුළුවන් දැන් මහා කල්ලි බිවිලා තියෙනවා මේක ප්‍රෝඩාවක් මේ කොමන්ත්‍රණයක් තියෙනවා ඥානසාරාමෘත් එහෙම්ම කියන ඥානසාරාමෘත් බයද මේක එහෙම ඔප්පු කරන්න නම් වශයෙන් කියන බයද කෙනෙකුට තර්කයක් ගොන්න ගන්න පුළුවන් මට තියෙන නඩු ප්‍රමාණය ඇති මොකද මොන උස ගත්තත් නඩු ගොඩක් රඩුවක් ගිහලා මේ පැමිණිලි කරලා මම නිකන් පරිප්පු ගන්න ඕනේ නැණි මහත්තයෝ දැන් කාලා පරිප්පු කාලා දැන් සංයමයටපත් වෙලා මම දැන් ප්‍රඥා දශකේ ඉන්නේ මම දැන් එහෙම කලබල වෙන්නෙත් නෑ කෑ ගහන්නෙත් නෑ ඒ අදාළ දේවල් ඒ යුගවල අවස්ථාවෝචිතව ඒ අපේ භූමිකාව අපි මේ ඉෂ්ට කරලා තියෙනවා දැන් මේ තියෙන්නේ කරපු වැඩ දැන් රණවීර විකුමසිංහ ජනාධිපතිතුමාට තියෙන්නේ අපි හිතාගන්න විදිහට මේක බාර දෙන්න ඕන මෙන්න මේ මේකේ මේ මේවට අදාළ සියල්ල දැන් මම දැක්ක ඔය දැන් අපි මේ වෙනම නිර්දේශ කරණාවක් කරලා තියෙනවා මේක නිර්දේශ 43 මේ එකක අපි දැක්කෝ මොකද අර 1956 වාර බෞද්ධ කොමිෂන් වාර්තාව තියෙනවා 2002 තියෙනවා 2007 තියෙනවා ඒවට අදාළව ඒවත් කරුණු ගලපලා මේ බලන්න අපේ නිර්දේශ වල නිර්දේශ සාරාංශයේ 27 වෙනි එකදී අපි ඉදිරිපත් කරනවා ආයතන සහ සදාචාරාත්මක නොවන අයුරින් අන්‍යාගමිකින් වැළැක්වීම සඳහා මෙරට තුළ සුදුසු
නීතියක් ගෙන ආයුතු බව නිර්දේශ කරනු ලැබේ. එවන් නීතියක් ආර්ථික හෝ අන්‍ය බලපෑම් වලින් තොරව කිසියම් අයෙකුට සොකමැත්තෙන් වෙනත් ආගමකට එක්වීමට පවත්නා අයිතියට බාධා එළනවන පරිද්දෙන් සහ මෙරට ආගමික ප්‍රජාවන්ගේ ආගමික නිදහසට බාධා වන පරිදි එකී නීතිය අවභාවිතා කිරීමට ඉඩ ප්‍රස්තාව නොසැලසෙන පරිද්දෙන් වන ප්‍රතිපාදන ඇතුළත්ව ගෙන ආයුතු බවටද වැඩිදුරටත් නිර්දේශ කරනු ලැබේ. දැන් ওই පවුලවසල කිව්වා මොනවද ඔය LGBT ලොකු සිද්ධියක් ගැන කියලා. දාලා නොවුණත් දැන් ඒව පව. නමුත් මේවාට එක YouTube කාරයෙක්ත් ඇවිල්ලා කෝවර හදපු පළත කියලා මේ 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 කමිෂන් රිපෝට් කියලා අහන්නේ නැහැ. ඔය හතරවටේ ගගහා මේ එවැනි දේවල් කරනවා හැරෙන්න. දැන් අපි ඒව පව සඳහන් කරලා තියෙනවා. මේ මෙරට තුළ සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවගේ යහපත වෙනුවෙන් 16 වෙනි නිර්දේශය. මෙරට තුළ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවගේ යහපත වෙනුවෙන් ගත හැකි ආරම්භක පියවරක් වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් රෝය විසින් දැනටම නිකුත් කර ඇති පොදු චක්‍රාලේක අංක 2016/31 දරණ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සඳහා ස්ත්‍රී පුරුෂ සමාජ වහ පිළිගැනීම සඳහා වූ සහතික නිකුත් කිරීම යන මෑන් යු චක්‍රාලේකේ පවත්නා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂයෙන් එකී නිර්දේශන අතර පවත්නා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට අයත් අයවලුන්ගේ අනන්‍යතාව පිළිගැනීම සඳහා අනන්‍යතා සහතිකයක් අදාළ රාජ්‍ය ආයතන මගින් නිකුත් කිරීමට නිර්දේශ කරනු ලැබේ. ඒත් මිනිස්සුනේ තමන් කවුද කියන එක ඒක හෙන ගහනවාද එහෙම කියන්න ගියාම හැබැයි අපි 17 කියනවා එමෙන්ම සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව කෙරෙහි සමාජයේ පවත්නා අගතිගාමී ආකල්ප වෙනස් කිරීමේ සහ එකී තැනැත්තන්ගේ සුභ සාධනය පිණිස සුදුසු වන කිලෝ රාජ්‍ය මැදිහත් වීම සිදු කළ යුතු බවට නිර්දේශ කරනු ලැබේ. මං කියන්නේ මේ සමාජයේ දැවෙන තැවෙන හැම කාරණාවක් සම්බන්ධයෙන්ම සොයලා බලලා මෙන්න මේ තලයේ වැඩ තමයි මහත්වය දැන් අපි කරන්නේ. එහෙම නැතුව කාට බය වෙන්නද අපි? කාටවත් බය වෙන්න කිසිම උමනාවක් නැහැ. මොකද කාටවත් අපි බයත් නැහැ, කාටවත් ණයත් නැහැ, කවුරුත් අපිව මෙහෙවන්නේ නැති නිසා. අපි වග කියන්නේ බුදුහාමුදුරුවන්ට විතරයි. බුදුහාමුදුරුවෝ විතරයි මගේ නායකයා. බුදුහාමුදුරුවෝ තමයි මගේ චින්තකයා. ඉතින් ඒ අනුව වැඩ කරනව හැරෙන්න. ඔය පුජ්‍යලෝක එක සඳුරු වලට අපි වදා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ කලාවනේ. නැයි කරක් සෝමහාමුදුරුවන්ගේ සමීපයේ මේ ආගම් ප්‍රචාරය පිළිබඳව දැන් ගියා. උන්වහන්සේගේ අපවත්ීමෙන් පස්සේ යම් දේශපාලන ප්‍රකාශයක් ජයග්‍රහණය කළා. ඊට පස්සේ මුස්ලිම් විරෝධයක් මතුවුණා. ඒකේ දේශපාලන ප්‍රකාශයක් ජයග්‍රහණය කළා. දැන් මේ ප්‍රකාශයත් සමග මේ මේ නැගටිවත් එක්ක ආයේ තව දේශපාලන කොට්ටාසයකට මේ නැගටිව අවස්ථාවක්ද මේන්නේ? මම හිතන්නේ ඒක ඉතා ගැඹුරින් අපි සාකච්ඡා කළ යුතුයි. මොකද මේ රටේ දේශපාලනඥයෝ හෝ කවුරු හෝ මේ ඇති වෙන සමහර ආගමික සංසිද්ධීන් තමන්ගේ බල උමනාවන්ට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් තමන්ගේ බලය පවත්වාගෙන යන්න හෝ බලය ලබා ගැනීම සඳහා යම් යම් සිද්ධි නිර්මාණය කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි මට වගේ කීමෙන් කියන්න පුළුවන්. දැන් ඔය කියනවනේ අර අහවල් කොන්ත්‍රාත් එකක් වෙන්න නැති මේ කරන්නේ අහවල් කොන්ත්‍රාත් එකක් වෙන්න නැතිනේ. දැන් මට මතකයි දවස්වල විමල් වීරවංශ කියනවා මේ බොදුබල සේනාව කියලා නෝර්වේ කුමන්ත්‍රණයක් කිව්වා ඉවරයි. දැන් අදත් කියලා තියෙනවද කුමන්ත්‍රණේ කලේ කවුද කියලා? කුමන්ත්‍රණයක්ලු. කුමන්ත්‍රණයක් නම් කියන්න එපායි කොහොමද කලේ, කවුද කලේ, කොතනින්ද සල්ලි ආවේ, කොහෙද සල්ලි තියෙන්නේ? එහෙම ඉතින් මේ 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 දේශපාලකයන්ගේ මේ අවිද්‍යාත්මක දේශපාලන භාවිතාවන් නිසා තමයි බෞද්ධයෝ අපිව සංහාර වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේ වෙන සිද්ධියක් නෙමෙයි. දැන් මුස්ලිම් ප්‍රශ්නේ බලන්නකෝ. අපි මොනවද කතා කළේ? අපි කිව්වේ මේ රට තුල මුස්ලිම් ප්‍රජාව අපිත් එක්ක ජීවත් වෙනවා. හැබැයි මෙන්න මේ වෙනස්කම්. මෙන්න මේ වෙනස්කම්. ඇති වෙමින් තියෙනවා. මේක අනාගත ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙන්න පුළුවන්. මේ මට පුංචි වෙලාවක් ඔබතුමා දෙනවා නම් ඇත්ත වශයෙන් මේ හරි වැදගත් කියලා හිතනවා ඒක. මෙන්න බලන්න ඔබතුමාට මේ පුංචි දෙයක් මම මේ කියන්නේ. ඔය අපිව මේ කෝලාහල කරනවායි කියලා අපිට මෙහි චෝදනා කරන උදවියට මෙන්න 2015 ඔබතුමා අහපු ප්‍රශ්නට හොඳයි මම මේ කියන්නේ. 2015 10/7 මුලා සති දෙකෙන් අමතක වෙන කොට්ටාසයක් කියන රටක් වෙන නිසා මේක කොහෙ රෙකෝඩින් කර දින එක වැදගත් වෙනද මම මේ කියන්නේ. 2015 10/7 අපි ලියුමක් කියවනවා කාටද? මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කාර්යාලය කොළඹ ජනාධිපතිතුමනි. ඉස්ලාම්කරණයේ මේ වගේම තමයි මේ ජනම්ගෙන කියපු කතාවත්. ඒකයි මම මේක කියවන්නේ. හරි. ඉස්ලාම්කරණයේ මයිකුණි කියවනවා. ඉස්ලාම්කරණයේ ශරියා නීති ක්‍රියාත්මක කිරීමට ගනු ලබන රහසිගත උපායමාලි ක්‍රමවේද. කාටද කියන්නේ? රටේ ජනාධිපතිට.
අපරාධතුන් ඉස්ලාම් කරණයේ ආරම්භක පියවරක් ලෙස ශරියා නීතිය ක්‍රියාත්මක කිරීම රහසිගතව කටයුතු කරන බවත් ඒ සඳහා ඊටාම සූක්ෂම උපායමාර ක්‍රියාත්මක කරන බවත් බුදුබල සේනාව සම්මිත බුදුබල සේනාව විසින් බහුගේ වසර 3 තුල හෙළිකරන ලදී. ඊටා උපාය ලෙස හලාල් සහතිකකරණයේ හඳුන්වා දීම ශරියා මූල්‍ය ක්‍රම හඳුන්වා දීම ශරියා නීතිය ක්‍රියාත්මක කරන කලාපැති කිරීම ආදී වූ විවිධ උපාය මාර්ග ඔස්සේම කටයුතු හඳුන්වා දෙනු ලබන බව පැහැදිලිය. මේ තත්ත්වය රටේ සාමයට සමගිය හා සංහිඳියාවට බාධාවක් වන බවත් ISIS ඉස්ලාමික ත්‍රස්තවාදීන්ගේ බලපෑම යටතේ මේ රටවල ත්‍රස්තවාදී පරිසරයක් නිර්මාණයට ඉඩකඩ ඇති බවත් අපේ මතයයි. මේ මුස්ලිම් විරෝධයක් හෝ ජාතිවාදයක් ලෙස හෝ ආගම්වාදයක් ලෙස නොසැලකිය යුතු අතර මේ ජාතික ආරක්ෂාව සමානාත්මතාව ආගමික නිදහස ප්‍රජාතන්ත්‍රවාදය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතුළු අංශ කීපයකට බලපෑම් ඇති කරන ඉතා මෑත අනාගතයේදී ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදී පිළිබඳ සාධක ලෙස හඳුන්වනු කැමැත්තෙමි. 1. මෙම විෂය ඒ නිසා අපි කියනවා 1. මෙම විෂය පිළිබඳ පර්යේෂණ හා විමර්ශනයන් සිදු කිරීම 2. මෙම කරුණු පිළිබඳව රජයේ නායකයින් මන්ත්‍රීවරුන් හා නිලධාරීන් දැනුවත් කිරීම 3. මෙම තර්ජන පිළිබඳ සොයා බැලීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම කවද්ද කියන්නේ මේ 2015 10/7 4. මෙම තර්ජන පිළිබඳ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය නිරන්තරයෙන් දැනුවත් කිරීම 5. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අප සංවිධාන අවස්ථාවක් ලබා දීම. මෙම සාධක ඇමරිකාව යුරෝපය වෙන රටවලට බලපාන අයුරු පහත දක්වන මූලාශ්‍රයන් ඇසුරෙන් මූලික අධ්‍යයනය කළ හැක. ඉතා ඉහළ බුද්ධ්‍යාංශ ආරක්ෂක හමුදා නීති ක්‍රම හා රාජ්‍ය යාන්ත්‍රණයක් ඇති රටවලට පවා මෙම සාධක අර්බුදයක් වී ඇති බැවින් මෙය අපේ රටට ඉතාමත් භයානක ලෙස බලපාන බව අපගේ පිළිගැනීමයි කියලා අපි 20ක් යවන මූලාශ්‍ර. ඇමරිකාවේ මොකද වුනේ, ෆ්‍රාන්සේ මොකද වුනේ, යුරෝපයේ මොකද වුනේ, එංගලන්තේ ලන්ඩනයේ මොකද වුනේ, ඔස්ට්‍රේලියාවේ කොහොමද පිපිරුවේ, බොකෝ හරාම් කාර්ය මොනවද, මේ ඔක්කොම මූලාශ්‍රය. ඒවල අපි අවසානට කියනවා. මෙවැනි මූලාශ්‍රයන් දහස් ගණනක් ඉදිරිපත් කළ හැක. අහිංසක මුස්ලිම් මිනිස් මෙන්න අපි කියන දේ. අහිංසක මුස්ලිම් පිරිස් පිළිබඳව වුවද මෙම සාධක නිසා ඔවුන්ගේ අහිංසකත්වයේ විනාශ වී ප්‍රචණ්ඩත්වයේ ජය ගැනීමට ඇති ඉඩකඩ ඉතා පැහැදිලිය. මෙහිදී අප රටට පැමිණ රැකියා කරන, ව්‍යාපාර කරන, පදිංචි වී ඇති විදේශිකයන් පිළිබඳ සොයා බැලීමට විශේෂ ක්‍රමවේදයක් ඇති කළ යුතුය. කනගාටුවකට මෙන් බටහිර මාධ්‍ය නිදහස ගැන කතා කරන අපේ රටේ මාධ්‍ය මේ කරුණු කතා කිරීම ජාතිවාදයක් ලෙස දැකිය හැකිගෙන මේ ලියුම අපි යවුවා. මේ පාස්කු ප්‍රහාරය වෙන්න තවත් අවුරුදු 2-3 කලින්. ඉතින් ජෙරම් ගැනත් මේක තමයි. දැන් වහන්සේ ඔබ කිව්වට සාමාන්‍ය මේ අතීතයේ උනේ මේ ව්‍යාපෘති සියල්ලම දේශපාලන දැන් ගබඩ අවුරුද්ද යන ජනාධිපති වර්ණයක් පත් වෙනවා. දැන් අනුමතින් නැක්ටෙමින් ඉන්නේ කට්ටිය. එතකොට මේකත් ඒක උපයෝගී. මෙහෙමයි මම හිතන්නේ ඒගොල්ලන්ට මේවා ප්‍රයෝජන මොකද ඒගොල්ලන් ඒ අවස්ථම එකනේ කිව්වේ. අපි දැන් අද ඉගෙන වෙන්නේ සෝමහාමුදුරුවන් මේවා හෙළිදරව් කරන කාලේ ඉඳලා ඊටත් පෙර ආතු ඉඳලා මේ ප්‍රශ්නාවලිය හැමම තිබුණා. අපි මම මේක කියන්න. ඇත්ත වශයෙන් 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරයා ඉදිරිපත් වෙනකොට මම ජාතික සංඝ සම්මේලනයේ ලේකම් ඒ වෙනකොට මම මගේ ගුරුපත්ති මත හැරලා දායකයෝ අත හැරලා මේ සියල්ල අත හැරලා අපි විශ්වාස කරපු නායකයෝ ටික හිටියනේ ඉස්සරහ. ඔය රතන මම නම් හාමුදුරු කියන්නේ මේ පෞකාරයට මොකද ඒ කරන කරලා දින මේ එක නිසා අතන චම්පික ඇතුළු අය පිරිස එදා හෙලෝරුමි පිටිව ගත්තේ මොකටද? මේ ක්‍රිස්තියානි ප්‍රශ්න ගැන කතා කරන්නේ. ඒකෙදි බලන්නේ වෙනස් වෙන හැටි. මම වහාම කැඳෙව්වා සංඝ සමුළුවක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට. ආමුදුරු 2000ක් විතර. කැඳවරණ මට කෝල් එක එනවා කාගෙන්ද? ඕමල්පේ ශෝභිත හිමිගේ. මම ඇයි හාමුදුරනේ? ඕක කරන්න එපා ඥානසාර. මොකද? මම කිව්වා ජනාධි මේ නායක විශ්වාස කරන්න බෑ. මේ දේශපාලන නායකයෝ දිව දෙකේ සත්තු. ඒ නිසා මම එදා කිව්වා ජන මහින්ද රාජපක්ෂව යුද්ධය ජයග්‍රහණය කර ගැනීම හෝ ඒකට මුහුණ දෙන්න මෙයා ජනාධිපති කරනවා නම් සංඝයා වහන්සේලා 9 දෙනෙක් පාර්ලිමේන්තුවට ගියේ මොකටද? පනත ගැන කතා කරන්නනේ. වෙන දෙයක් ගැන කතා කරන්න නෙමෙයිනේ. ඒ නිසා ආත්ම ගෞරවයක් තියනවා නම් තමුන් නැහැලා මහින්දට බල කරන්න. එතකොට එයා අගමැතිනේ. මහින්දට බල කරන්න
අපි අවංකව නිස්සරණාධ්‍යාසයෙන් පපු කැවුත් ඇතුළේ එන අහිංසක චේතනාවන් එක වැඩ කරේ. මේක මුකුත් කරන්නේ නැහැ. අපි හදන වේදිකාව ඉස්සරහට ඇවිල්ලා මේව ඕවර්ටේක් කරනවා. හරි ඔබතුමාගේ එක හරි. එහෙම දේශපාලන කණ්ඩායම් ඉන්නවා. එදා ඔය වේදිකාවට නැගපු ඕමල්පේ හිමි කියනවා අශෝක් මේ ඉන්දියාවේ අශෝක් සිංගල් ඉන්දියාවේ අශෝක් සිංගල් නැමැති යුද විශ්ලේෂකයා කියනවා LTTE යනු කතෝලික පල්ලියේ සන්නද්ධාන්තය කියලා දේශන පැවැත්වුවේ කවුද ඕමල්පේ සෝවිතහාමි මෙන්න යකෝ අරගලේ වෙනකොට අර පූජක නඩෙත් එක්ක ගිහිල්ලා හිටගෙන ඉන්නවා බෞද්ධ බලවීරය කියලා ඕමල්පේ සෝවිත ඉන්නේ ගිහිල්ලා පාවිච්චි වෙලා වලව් වල වලම් වලම් බාලා එදා මහින්ද ආණ්ඩුවේ මේ කරන්න ඔක්කොම ඉතින් ඒ යථාර්ථය නැතුව නෙමෙයි මොකද ඒ දේශපාලන පක්ෂවලට අනන්‍ය ඒකටම ඇලී ගැලී සේවය කරන ටොයි බයෝ ඉන්නවනේ ඉතින් ටොයි බයි සංඝ සංස්කෘතිකුත් මේ රටේ තියෙනවා ඉතින් උන් එක්කලා ඔළු උස්සන්නම බෑ මොකද ඒගොල්ලෝ විශ්වාස කරන දේශපාලන නායකයගේ මතය තමයි ජනගත කරන්නේ හැබැයි අපි මැදින් ඇවිල්ලා මේක කරනකොට හතුරු නෙමෙයි අපිට ගහන්නේ අර හිවලු ටිකම තමයි අපිට තලන්නේ ඉතින් මේක වෙන්න නොදිය යුතුයි මුස්ලිම් ප්‍රශ්නේත් එහෙමමයි උපවාසෙත් පෞද්ගලිකාරී ලේබල් එකක් ඇලවිලා තිබ්බේ නමුත් දැන් ඕන් පිටුපස්සේ උපවාසෙ ඉන්නවා කියලා දැන් මේ වැනි දෙයක් කතා කරාම කාලෙකට පස්සේ උපවාසෙට ඒ ලේබල් එකම නේද ආයේ ඉස්සර ඉතින් ලේබල් නම් එක එක විදියට ගහනවා දැන් කාලයක් මං කියේ නෝර්වේ කුමන්ත්‍රණය දැන් උදාහරණයක් විදිහට මම මහින්ද රාජපක්ෂගෙනි දැන් මං අද අභියෝග කරන්නම්කෝ දැන් ඉන්නෝනේ හරි කෙරුම් ගහ අපි යූටියුබර්ස්ලා ඉන්නවා පැමිණිලි කරන්න පුළුවන් මොනවද අර ඕනම තොරතුරු දැනගන්න පුළුවන් තොරතුරු දැනගැනීමේ පනත තියෙනවා ආදී වශයෙන් ඒක අපේ කවුන් බලන්න පුළුවන් ඕන දෙයක් බලලා මං කියන්නේ දැන් හිතන්නේ මෙහෙමනේ වැඩිපුර කතා කරනකොටත් කියනවා කුට්ටියක් හම්බ වෙලා කතා නොකර ඉන්නකොට අම්මට සිලි කුට්ටියක් දීලා කට වහලා මොනව හරි ඔය දෙකෙන් එකකට නේ වැටෙන්නේ දැන් අපි එහෙම අර පාපන්දුවක් වගේ පාප මේ වෙන්නේ ඔය කිසිම සර්කල් එකක අපි නැති නිසා මොකද දේශපාලන පක්ෂවල think tank තියෙන ඒවයි අපි නැහැ දැන් උදාහරණයක් විදිහට අපි මහින්දගේ දෙයනේ මැදමුණට ගිහලා තේ උරක් බීපු නැති මිනිස්සෙක් හැටියට මම රජමැදුරට ගිහලා බත් වේලක් කාලා නැති අපිට නම් එහෙම චෝදනා කරන්නේ හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්න ඕනේ කියන ඒ මතයක් අපේ ඔළුවේ තිබුණා මොකද අර එවකට ඇති වෙලා තිබුණු ජාතික ආරක්ෂාව ප්‍රශ්න නිසා ඒක හරි සංවේදී කාලයක් මම විතරක් නෙවෙයිනේ අපි ඒකේ ප්‍රමුඛ කාර්යයක් කළා. කළා උන් හැමතෙම වගකීමක් දුන්නා. ඒ වගකීම ඉෂ්ට කළා. ඒක මේ රාජපක්ෂවාදී වීමකත් රාජපක්ෂක වහලෙක් වෙන එකක් නෙවෙයි. ඒක මේව කරගත්ත ඒත් මහජන සත පහක මුදලක් ගන්න නැතුව නිස්සරණ අධ්‍යාසයෙන්. ඒක වෛද්‍යවරයෙක් මට ලක්ෂ 10ක් දුන්නා. ඒ ලක්ෂ 10ෙන් තමයි රටවටේ ගිහලා මේ වැඩේ කළේ. හරි. ඉතින් ඔය චෝදනා කරන්නේ තර නිසාම තමයි. මොකද ඒගොල්ලන්ට අපි ඉන්න තැන හිතා ගන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. මතයක් අපි නිර්මාණය කළා. ඒ කියන්නේ සිංහල බෞද්ධ රාජ්‍යය කඩා ඉහිරවීම සඳහා අපි දැනගත්ත CIA බලවේග රෝ එක මොසාඩ් එක මේ රටේ වැඩ කරන විදිහ. ඉතින් ජාතික ආරක්ෂාව ගැන විශාල ප්‍රශ්නයක් අපිට තිබ්බා. දැන් මේ පාසු ප්‍රහාරයත් එක්ක මුස්ලිම් විරෝධය නිර්මාණය වුණා. උපවාසයේ නමත් නිතර කියුණා මේකේ ප්‍රධාන රසකරුවෙක් කියලා. එතකොට මේන ප්‍රොජෙක්ට් එකක් ඊළඟ ජනාධිපති වරේ මේකයි කියලා ජනතාව අනුමාන කරනවා. මං හිත ඒක හරි සාධාරණයි. ඒ කියන්නේ අර මොකද එහෙම මතයක් මේ දේශපාලක මේ 70ම හදනවනේ. මේ 70 ඔය ඉන්න 70 ඇත්තටම හරිනම් අරගලෙන් මං ගත්ත එක දෙයක් තියෙනවා. මුන් ඔක්කොම එලවන්න ඕන කියන එක. ඒක හරි සාධාරණයි. මොකද මේ ගොල්ලන්ම තමයි මේව පෝෂණය කරන්නේ. මේ 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 ආගමික කල්ලි මේ ඔක්කොම පෝෂණය කරන්නේ ඔය කියනවා කණ්ඩායම තමයි. ඉතින් හරිම සාධාරණයි. එහෙම සැකයක් ඇති වෙන එක. ඒකයි මම කිව්වේ. අර මෙතුමා හෙව වගේ දැන් කෑකෝ ගහලා කලබලයක් නේ අපි දන්නා තොරතුරක් තියෙනවා නේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඒක බාර දෙනවා මේක පරීක්ෂණය කරන්න කියනවා හැරෙන්න එළියේ නිකන් මේ අර මොකක්ද අර ඌරෝ මොකද්ද තරල කොට හබංගකොල එනේ එවැනි මේ දේවල් වලට අපි ඇත්තටම මේ පෙළඹෙන්නේ නැහැ මොකද අපිටත් යම් කරුණු තේරෙනවා මම හිතන්නේ මේක එහෙම සිද්ධියක් කියලා හැබැයි එවැනි සිද්ධීන් ඇති කරන්න පුළුවන් මොකද අර ඒජන්ට් අපිසාර ප්‍රමාණයක් කියලා අපි දන්නා මේගොල්ලන් මෙහෙවන්නේ මොකද්ද ඒක තියෙන්නේ මෙහෙවන එක්කෙනාගේ ඔළුවේ විතරක් නැත්තම් දැන් අපි උදාහරණයක් විදිහට හිතමුකෝ සහරන් මරුණ කියමුකෝ ඒක මොකක්ද දේශපාලනගේ අපි දන්නේ නැහැ හැබැයි ඉබ්‍රහීම්ගේ පුතාලා මැරෙන්න හේතුවක් නැහැනේ මහත්තයෝ අච්චර ධනස්කන්ධයක් තිබිච්ච අපි කතා කරේ ඒ අයිඩියොලොජි එක ගැනනේ හැබැයි ඒවා දේශපාලනඥයෝ මිනිස්සු තරම් ගියේ කොහොමද අදටත් අපිට උත්තර අදටත් අපිට ඉඩක් දෙන්නේ නැහැ නේ මේ කිසිම ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යයක මේ ඇත්ත කතාව කතා කරන්නේ ඒකනේ ප්‍රශ්නේ
නැත්තම් අපි මේ ටාස්ක් ෆෝස් එකේ අපි 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 උතුරට ගිහිල්ලා ඒ උතුරේ මිනිස්සු කියන කතාව ටික ඇහුවොත් ආයි වෙන දේශපාලන කතාවක මේ මේ වෙන ඔය ඔයතුමා ඔය අහන ප්‍රශ්නේ අහන්නේ නම් අපිට මේව එළියට දාගන්න ධනක් නැහැ තොරතුරු දැන් කවුරු හරි මේ අවශ්‍ය චෝදනා කරන්න පුළුවන් ඔබතුමා කොටා මාත් සහයලක මේ ඉන්නේ ඒකේ දෙවෙනි කොටස මේ සාධාරණයි ඒ මිනිස්සු මොකද මේ ඔක්කොම හදන කතාවනේ ඒ කියන්නේ අපේ රටේ බහුතරයක් ඉන්නේ කියවන ප්‍රජාවක් නෙවෙයිනේ කවුරු හරි ගුලියක් අඹරලා දැම්මහම ඕක කළු මර මර කියව කියව ඉන්න කොටසක් නේ දැන් මෙලෝ අදහසක් නැති රට දැය සමය පිළිබඳ මෙලෝ අදහසක් නැති සුනාමි ඇස් දෙකෙන් දැකපු නැති යුද්ධේ තිබිනු ඒ ඇමරිකාම් බිහිසුණුකම් ජීවිතේ දැකපු නැති මේ 2010න් පස්සේ ආපු කොල්ලු අද උන්ගේ අතේ තමයි මේ T56 තියෙන්නේ මේකනේ T56 දැන් හරි එවැනි කරුණු නොදත් අය තමයි මේකේ අධිකාරී බලය දැන් තියෙන්නේ ජින් සීයේක ඉතින් ලේසි නෑ මොකද මේ මත හදන්නේ තේ දේශපාලන කණ්ඩායම තමයි. ඒගොල්ලෝ තීරණය කරනනේ හැන්දෑව ඩිස්ත්‍රික් පොතලක් කඩගෙන හෙට කාටද ගහන්නේ කියලා. රුපියල් 25000ක් දුන්නාම චරිතයක් විනාශ කරන්න පුළුවන් මාධ්‍ය සහ එවනේ එවනේ එහෙම ලියන උන් ඉන්න රටකනේ අපි මේ වැඩ කරන්නේ. ඉතින් ඒකයි මම කියන්නේ මේවා මොනවා හරි ඒ කියන්නේ කාටත් පිළිගන්න පුළුවන්. මොකද මේකත් තව සිද්ධියක් මේක තව සත්‍යයක් කියනකොට මේක අමතකයි. මොකද ජරම් බේර ගන්නත් ඔය ප්‍රවාහයේම ඕන තරම් ඉදී. දැන් රටින් ගිහිල්ලානේ කොහම හරි. ඔය දැන් මේක රණිල ක්‍රමසිංහ මහත්තයාට කිව්වා නම් උත්තරයක් ඇති. නේද රණිල ක්‍රමසිංහ කියන්න කලින් ඒක ඇක්ෂන් එකක් අරන් තිනවනේ. මේ පිළිබඳව වහාම විමර්ශනයක් කළා එයාට වාර්තා කරන්න කියලා. අපි ඒකට සතුටු වෙනවා. ඒ කියන්නේ ඒක ජනාධිපතිවරයම කරපු නියෝගයක් නේ. ඒ බලපොරොත්තු තියාගෙන බලමු මේ ගැන කරේ කියලා. මේ වැඩි කොමිෂන් නම් ඉතින් කොච්චර දාලා තියෙනවද මේ රටේ නමුත් මම හිතන්නේ මොකද මූ ඉතා බලපුලුවන් කාරේ. දේශපාලනඥයෝ සම්බන්ධයි වර්ල්ඩ් එකේ ක්‍රිකටර්ස්ලා ඔක්කොම සම්බන්ධයි. කියන්නේ මල්ටි මිලියන කෙනෙක් නේ. මුදල් විශුද්ධිකරණයත් හා සම්බන්ධයි. මුදල් විශුද්ධිකරණය පිළිබඳව අල්ජසීරේකේ වාර්තා කළා අප්‍රිකානු මොකද මේ ආගමේ නායකයා දැන් ඊයේ කතෝලික පල්ලියෙන් කිව්වනේ මේ අපිට සම්බන්ධයක් නැහැ කියලා. හැබැයි එහෙම කිව්වට මේ ඔක්කොම එකම දෙවියන් කියලා ඒවට ගියොත් වෙන්නේ ආපමකට නඩුවක් වැටෙනවා. ඒ කියන්නේ පිළිගන්නවා කතෝලික සභාව කල්ු ඒ කියන්නේ කතෝලික සභාව මෙයා ගැන විතරක් නෙමෙයි දැන් අර සින්දු ගී ගැන එක පිස්සෙක් පිස්සු කියන්න බෑ මිකන් ඒ ඇවිල්ලා වෙනම එකක් ඒ මේකේ ස්වරූප වෙනස් මම අර කුරුසිල්ලෝ පෙරමුණ ගැන කිව්වේ අරමුණ එකයි හැබැයි විවිධ විදිහට විවිධ රංගනයන් එක්ක මේ ප්‍රජාව වෙනවා ඉස්සරහට අවුදර ඒ පාශ කෙනෙක් නේ අර දේවගති ගිය කියා ගිහිල්ලා මේ සංඝයාසත් ඉස්සරහාද කියන මේ සින්දු ඇහුවේ ඉතින් ඒ වගේ නානා ප්‍රකාරය එනවා ඉතින් ඒ අපම කතෝලික පල්ලියෙන් ඒගොල්ලන්ව කිව්වා දැන් මොකක් හරි කොහේ හරි දැන් ඉතින් දැන් මම පෙන්වන්නේ ඔයගොල්ලන්ට 379ක් මෙතනම සම්මිදා ඕකෙන් කවුරු වෙන ගිහිල්ලා හෙට මිහිඳු හාමුදුරන්ට පහදයක් කළොත් කතෝලික සභාවෙන් නිවේදනයක් කරනවා නේ අපේ නිකායට සම්බන්ධ නැහැ කියලා ඉතින් ඒක තමයි කියන්නේ මේ සංවිධානත් කතෝලික පල්ලියට අභියෝගයක්. හැබැයි මූලධර්මවාදී කතන්දරේදී ඒගොල්ලෝ විරුද්ධතරයි. දැන් මුස්ලිම් ගැන හිතන්නකෝ. සහරාන් මරාගෙන මැරුණා. ඒක වැරදි කියලා කියන්න ඉදිරිපත් වෙන්න බෑ. මොකද ඒ සමහර ඉගැන්වීම් වල එහෙම කියලා තියෙන කින්ද. මොකද දෙවියන් කෙරෙහි අසීමිත භක්තිය කියන්නේ වැඩ කරන්නේ. ඉතින් ඒ ආගම් වල තියෙන ඉගැන්වීම්. නමුත් මම මේ කියන්නේ ආගමික මූලධර්මවාද යන් මත මේ සංහාරය කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ කියන එක හරිම සාධාරණයි. ඒ කියන්නේ මිනිස්සුන්ට එන්න පුළුවන් ඕන දැන් රසකාරය එළියට දාලා එහෙම කළා අපි පැත්තකට එන ගෙවුවනේ. ඉතින් මේ කාලයට බාර දුන්නෙත් නැහැ අපිට වෙලාවක් ඒක කතා කරන්න කියලා. අපුවම කතා කරන්න ඕවා. අනේ කිසි මාත්‍යා අම්ම වෙන්න බලාපොරොත්තුවක් ඕ අවස්ථාවක් ඕනේ. නෑ ඉතින් එතුමට එහෙම එතුමා අපි නොදන්න කෙනෙක් නෙමෙයි. විශේෂයෙන් මේ දඩමන්න අපහු වෙන මූගනීම විමර්ශනයක් කරන්න. හැබැයි ඔය ක්‍රියාත්මක කරන නිර්දේශ තියෙනවා අවශ්‍ය නම් ජන ප්‍රජාවගෙන් ගත තොරතුරු මත පදනම්ව තොරතුරු රැස් කරලා ඒව නිර්දේශ කරලා තියෙනවා මෙන්න රිපෝට් එක මේ ඒ ගෝඨාභය ජනාධිපතිපත් කරපු කාර්යසාධක බලකාය මම හිතන්නේ ලංකාවේ කාර්යසාධක බලකායක් ආණ්ඩුවේ මුදල් වල තොරව ආම සුළු වියදමකින් කරලා නම් මේ අපේ රිපෝට් එක විතරයි අනිත් හැම රිපෝට් එකම ලක්ෂ 200 වැය කරලා තියෙනවා ඉතින් මේවට වටිනාකමක් ලැබෙයි කියලා මම හිතනවා මේ ඉදිරියට මන්ත්‍රීකම පෙරි පෙරි දිනුනා ඒක නැතුව ගියා ඊළඟ පැතිවරණයටවත් ඒක පත් වෙනවා මේ එහෙම අදහසක් නැහැ ඒ මොකද ඒ පාර්ලිමේන්තුවට යන්න ඕනේ කියලා කිව්වෙමත් වෙන මොකද ඒක අපේ තැන නෙවෙයිනේ අපි මේ ශාසනික වැඩක් කරන් ඉන්නවා මිසක් ඒක අපේ තැන හැබැයි එහෙම වුණත් එතෙන්ට යා යුතුයි කියන තැනට පෙළඹුණේම මේ වරින් වර
මතුවන මෙන්න මේ ආගමික කලකෝලාහල පිළිබඳ අත දිගහැරන අර වරප්‍රසාදික පාවිච්චි කරලා කතා කරන්න විතරම ඕන උනේ. එහෙම නැත්නම් ඉතින් එහාට වෙන මොකද? මොකද එළිය කතා කරපුවම හේටි ස්පීච්. වෛරී සහගත ප්‍රකාශ. හැබැයි පාස්ටර්ලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒව මැඩපවත්වරයි කියලා රත්නලත් එතන ඉන්නවා. අවුරුදු 15ක් පාලනය කරපු කෙංගිරියක් නැහැ නේ. ඉතින් ඒකත් හොරකාරා. ඉතින් මම අපි මොකටද ඉතින් එහාට කියන මට කිසිම කම්පණයක් නැහැ අපි උත්සාහ කළා. ජීවිතය කියන්නේ ඒකනේ ඒ අවස්ථාවවලදී අපි ඒවට මැදිහත් වෙනවා ඒව බෝධිසත්ත්ව චර්යාව. ඉතින් ඒ සියලු දේවල් පාරමී වලට දාලා ඒ වීරිය පාරමී. ඒ උපවාස දැන් දේශපාලනය සහ සමාජ සේවාව අයින් කරලා මේ නිවන් මාර්ගයටද දැන් සමාජ සේවාවක් කරන අයත් අපි 300කට බඩු බෙදුව මෙතන. ඊයේ නැතිවරි මිනිස්සු 300කට ඒ පුළුවන් දෙයක් ලැබුණොත් ඒ ලැබුණ හැම දෙයක්ම මිනිස් වෙනුවෙන් ඒ කරන්න පුළුවන් දේ කරනවා. අතිශය තීරණාත්මක දැන් මේ මාධ්‍ය හමුවක් අද තියන්න හේතුුනේ දැන් මං කියන ලබු කබල් මතුවලා මේ නොදන්න මං දැක අර පිස්සෙක් අර කුණු හබ්බ කියන එකේ කර අනුරාධපුර පැත්තේ. දැන් ඌට ඇක්ෂන් එකක් ගන්න බෑනේ කවුරුවක් අක්කා. හරි. ඉවරයක් නෑ. මේ channel එක දාගන්නවා මොකක් හරි වීඩියෝ දානවා කුණු හබ්බ කියනවා වුරුදු ගාන. ඉතින් අපි hina වෙලා ස්වාමිනාසනම්. ඉතින් පෙක්ෂ සහගතව ඉන්නවා. ඉතින් මම මේ කිව්වේ කතා කරන්න බැරි බෑ. කියන්නේ නොහැකි තැනටම කලකිරීමක් ඇති වුණා. ඒ කියන්නේ කරුණු දැනගෙන කතා කරන නම් කවුරුරි කමක් නෑ. දැන් ගොඩක් දේවල් උනේ ඒ දවස්වල අපිම ඉදිරිපත් කරන දේවල් YouTube එකකින් හරි මොකෙන් හරි බලාගෙන තව කට්ටිය වට වෙලා මාධ්‍ය සාකච්ඡා මාධ්‍ය මයික් ටාසල්ලා තමයි. දන්නෙත් නෑ ඒක අග දන්නේ නෑ මුල දන්නේ නෑ මොකද්ද කියලා දන්නේ නෑ. හැබැයි ඒව ඔක්කොම බැර කරන්න කාටද අපේ account වලට? ඒකනේ ප්‍රශ්නේ. කොහේ හරි attack එකක් උනනම් කොහේ හරි මොකක් කරනනම් බුදු බලය තමයි. ඥානසාර හඳුර වෙන්නේ නැති. එතෙන්ට හැදුවා. මම කියන වන්දකෝ රුවන්දු ග්‍රීෂියර ආදිවාසීන් මේ අපි කවදාකවත් කතා නොකරමු. අපි ක්‍රිටි ඒව පැහැදිලිවම එවැනි දේවල් නොවිය යුතුයි නොකල යුතුයි කියලා. එවැනි ස්ථාවරයකදලත් වැඩ කරලත් මේක ගලප ගන්න බැරි වුණානේ. ඉතින් අසාමාන්‍ය ගැහිල්ලක් ගැහුවා. ඉතින් ගහපු දෙන් අපිට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද අපිට ඒක දරා ගැනීමේ ශක්තිය තියෙනවා. මේ නියමින්වත් අනියමින්වත් රහසින්වත් ඒ කිසිදු ආකාරයක මේ රට කඩන බෙදන හෝ එවැනි තැනකට අපි පත් වෙලා නැති නිසා. හිට වෙදි ආයෝ මඳුරේ ඔළුව උඩට ගද්දිම ආයෙ ගහන්න ගන්නේ. ප්‍රශ්නයක් නෙමෙයි ඒක. මොකද අපි තතු දැනගෙනනේ කතා කරන්නේ. බඩු අතේ තියන් කතා කරන. අද වුණ මේ මාධ්‍ය හමුව තිබ්බේ පර්යේෂණ කණ්ඩායම් වලට ඔය මාධ්‍ය හමුව වතන උන්දලට උනා තොරතුරු තියෙනවා අපි ළඟ. බය වෙන්න දෙයක් නැහැ. නිකන් කලබලේ රෙදි උස්සගෙන දඟලන්න එපා කියන විතරයි මට කියන්න තියෙන්නේ. මොකද මේවා 2000 ඉඳලා කතා කරපු දේවල් අලුත් දේවල් නෙමෙයි. ජෙරම් වගේ තව දහස් ගණනක් මේක ඉන්නවා මේ රට ඇතුලේ. ඒක ගැන අවධානවත්ව තබන්නයි මේක ප්‍රෙස් එක තියන්න උවමනා කළේ. නැතම ඇත්තටම ප්‍රතිපත්තිය කියලා නම් මාධ්‍ය සාකච්ඡා තියන්නේ නැහැ කියලා. කියන්නේ වැඩක් නැහැ නේ අපි කොච්චරද ගොළු ඇවිල්ලා තියන හැටියට අපි දන්නවනේ මොනවද කතා නොකළේ මොනවද කතා කළේ කියලා ඔයගොල්ලන් දන්නවා. ඉතින් එහෙම ඔය කියන දේශපාලන හයියක් මට තිබ්බනම් මම අද පාර්ලිමේන්තුවේනේ. නෑ ඒ ඔක්කොම විරුද්ධයි මම ඇතෙල් දෙන්නවා. ඇයි අත කතා කරනවානේ. ඉතින් සත්‍යවාදියාට වෙන වේදනාව තමයි මේ. ඕන තරම් ගහපු දෙන් අපේ පොපු කැවුත දන්නවා. ඇත්ත කතාව මොකද්ද කියලා. දැන් මට ජෙරම් ගැන මට කියන්න පුළුවන් නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජනාධිපතිව වහාම මොහු සම්බන්ධයෙන් ඕනම අර මුදලක් හොයන්න. ඒ වගේ අපි යනත් හොයන්න දැන් මිනිස්සු චෝදනා කරනවානේ. කොහෙන් හරි අපි සුද්ධ වෙන්න ඉබේ. වා හිතන්න. ආදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ගේ සිට කැබිනට් ඇමතිවරයෙක් දක්වා මොන මොහු අගමැතිවරයෙක් හෝ ජනාධිපතිවරයෙක් දක්වා රුපියල ඉල්ලල නැත්තම් පන්සල හදන්න හරි පෞද්ගලික කාරණාවකටවත් වාහන පර්මිට් එකක් අරන් නැත්තම් මම මේ කියන්නේ හරි වෙන වරදානයක් අරගෙන නැත්තම් තමන්ගේ ඥාතියෙක් රස්සාවකට දාගන්න කියලා කිසි ඇමතිවරයෙක් ළඟට අමාත්‍යාංශ ලේකම් කෙනෙක් ගාවට ගිහිල්ලා නැත්තම් මට අර ආරක්ෂාවර දෙන්නේ තුන්දෙනෙක් දාලා තියෙනවා ඒත් උසාවි නියෝගයේ මම ඉල්ලලා නෙමෙයි මේ පොලිසියෙන් දාලා පොලිසිය එක දාලා තියෙන්නේ පාසු කොමිසමේ සාක්ෂි දුන්නා වින්දිතයන් ආරක්ෂා කිරීම පනත යටතේ ඒ උසාවි නියෝගයෙන් දීලා තියෙනවා මිසක් ඒත් අපි ඉල්ලලා නෙමෙයි මම හිතන්නේ මේ තිබිය යුතුයි කියලා. මොකද මෙතන මේ අපි තියෙන මේ පරිසරයේ හැටියට බංකරවල නෙවෙයි අපි ඉන්නේ. වැඩ කරන්නේ මිනිසුත් එක්කනේ. මෙතෙන්ට ගිහලා බොම්බ මල්ලක් දාලා යන්න පුළුවන්. එහෙම මතයක් නේ හදන්නේ. ඉතින් ඒ නිසා ඒ ආරක්ෂාව ලැබුණ මිසක් එතනින් එහාට කිසිවක් නැහැ. මේ පොඩි දෙය හොඳයි. අපේ ජාතියේ කරන මේ වචන ප්‍රකාශ කරන්න යනවා. මේ ජාතියේ ඉලක්කය කුරිත් ඉඳ වාර්තේ ශ්‍රී ලංකාවට කියනවා. අපි සතිගානක් මාසගානක් සිදුවී වලින් යාඥා කරා. නම්ද මානකලකාව කෙලමකලකාව සිංහලයේ ජීවිත ප්‍රේමණීය වදචී තුහයි යකමක් තුනා. නීගල් අන්නකොරියවර්ගල් අංගේ කොරකොඩ කොමාරිකගේ මානසික දීර්ඝ කාලයක් සම්බන්ධයක් තිබුණා. උඹලගේ දේවරෝල නීති රාජ්‍ය තොඩු මේ යාඥා කරන වෙලාව නෙමෙයි.
පේන්න දෙන්න පුළුවන් නේද? මේ ඔයාලට පෙන්වන්නේ අහන්න තප්පරක් ඉන්නේ. පටන් ගත්තේ නැහැ මගේ අර මේක නිසා. ඔයගොල්ලෝ මේ පෙන්වන්න හදන්නේ දාන්න නම් ටික. සමාගම මැදුරු ලියාපදිංචිලා තියෙන සම්විධාන රටක් ඉතුරු වෙයිද ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙකුමක්